මිනුවන් කුඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් 309 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතයින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මිනුවන් කුඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දින වන විට සටහන් වූයේ 2817ක් ලෙසයි. එසේම මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 6287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතයන් 309 දෙනෙකු වාර්තා වුණා. ඒ 309 දෙනාගෙන් බහුතරයක් වාර්තා වනු ලබන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් සුවාගත් ආසාදිතයන්. ඊයේ දිනේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මීට පෙර දින ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවන් බොහෝමයක්ම ලැබිලා තිබුණා. ඒ අනුව තමයි මේ ආකාරයෙන් 188 දෙනෙක් වාර්තාවන්. ඊට අමතරව විශේෂම නිරෝධායන මධ්‍යස්ථාන වලින් සමූහ මධ්‍යස්ථාන 24 දෙනෙකුත්, කොළඹ ප්‍රදේශයෙන් 31 දෙනෙකුත්, ගම්පහ නිරෝධායන පවත්වන ප්‍රදේශ වලින් 40 දෙනෙකුත්, කුලියාපිටිය ප්‍රදේශයෙන් 14 දෙනෙකුත් ආදී වශයෙන් වාර්තා වෙනවා. ඊට අමතරව සුළු වශයෙන් වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වනු ලබනවා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තත්ත්වය යම්කිසි අවධානමක් ඒ ස්ථානයේ පවතිනවා. ඒ නිසා මේ වවන්නට ඒ වසා දමා තිබුණත් එම ස්ථානයට විශාල වශයෙන් මාළු වෙළඳාමය සහ මාළු ලබා ගැනීමට ඒ ස්ථානයට පැමිණෙන ස්ථානයක් හැටියටයි වාර්තා වෙන්නේ. ඉතින් ඒක හින්දා පසුගිය දින 8ක් වගේ කාල සීමාවක් අදිනලා බැලුවොත් ආපු ගියපු අයවලුන් සිටිනවා නම් ඔබ යම් කිසි අවදානමකට ලක්වීමට හැකියාවක් තිබෙනවා. එම නිසා ඔබ වහාම ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වෙලා හරි ඔහුට දුරකථයෙන් මේ ඇමතුමක් ලබා දීලා ඔබ මේම ප්‍රදේශයට ගමන් කරා බව පැහැදිලිව සඳහන් කරන්න. ඔහු එතකොට PCR පරීක්ෂණයක් ලබා දීමට පරීක්ෂණයක් කරවීමට අවකාශය ලබා දෙයි. අපි ඉල්ලා සිටිනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව යම් ආකාරයකින් පසුගිය දින 10ක කාලය ඇතුළත ඔබ පාරිභෝගිකයෙක් ලෙස ඔබ වෙළෙන්දෙක් ලෙස එහෙම නැත්නම් වෙනත් සේවාවක් සැපීමේ පුද්ගලයෙක් හැටියට පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ වෙත ගිහිල්ලා තියෙනවා නම් කරුණාකරලා ඔබ දැන්ට ඉන්න පොලිස් බල ප්‍රදේශයේ ලියාපදිංචි වන්න දැනුම් දෙන්න පොලිසියට මම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයට ගියා කියලා ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න ඔබ PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න කවුරු හරි කෙනෙක් එහෙම දැනුම් දෙන්නේ නැතුව පසුව අනාවරණය වුණොත් ඒ තත්ත්වයන් පිළිබඳව ඒ අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. යම් කාර්යයක් සඳහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නම් ඒ ඇදිරි නීති බලපත්‍ර ලබා ගැනීමට අදාළ පොලිස් ස්ථාන වෙත යන්න ඕනේ. ඒ තොරතුරු ලබා ගැනීමට අපි නිලධාරීන් 4 දෙනෙක් පත් කරලා තියෙනවා. කැලණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, රාගම, ජායල මේ ප්‍රදේශවල යම් කටයුත්තක් සම්බන්ධයෙන් 0.71859.16.5 ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ, වැලිවේරිය, වේයන්ගොඩ, නිට්ටඹුව, මිනුවන්ගොඩ මේ ප්‍රදේශවල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් 0.71859.16.10 මීගමුව, සීදුව, කටුනායක, දිවුලපිටිය මේ ප්‍රදේශ ආශ්‍රිත යම් ප්‍රශ්න ක්‍රම 0.71859.16.32 කොළඹ උතුර කොටහේන බ්ලූ මැන්ඩල් ග්‍රෑන්ඩ් පාස් මේ ප්‍රදේශ ආශ්‍රිතව යම් ගැටළු සහගත අවස්ථාවකදී 0.71859.15.74 යන දුරකථන අංකවලට කතා කරන්න පුළුවන්. සහකාර පොලිස් අධිකාරීවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු මේ සඳහා පත් කරලා තියෙන්නේ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබගේ යම් අඳිරි නීතියට අදාළ කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ළඟම පොලිස් ස්ථානයට යාම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ නිලධාරීන් ඔබට උපදෙස් ලබා දෙයි. බේරුවල දීවර වරායද අද සිට නැවත දැනුම් දින තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වයේ තීරණය කර තිබෙනවා. ඒ බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මසුන් රැගෙන ගිය ලොරි රථටිය දුරන් හා සහායකින් දස දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වීමත් සමගයි. මේ අතර අහුන්ගල්ල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. පසුගිය දා එම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට කොළඹ නැවුතටාකාංගණයේ සේවයේ නියුතු පුද්ගලයෙකු සහභාගී වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුවයි අදාළ පිටසකේ PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ. කොටිකාපත්ත මුල් ඒරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ කොරෝනා රෝගීන් පිරිසක් හමු වීමත් සමගින් එම ප්‍රදේශය විෂ බීජහරණය කිරීමේ කටයුතු අද මුල් ඒරියාව ප්‍රාදේශීය සභා විසින් ආරම්භ කරනු ලැබුවා. මේ අතර හැටන් නගරයේ පිහිටි සීලුම මත්ස්‍ය වෙළඳ සැල් අද දින වසා දැමීමට හැටන් දික්කොවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් පොලිස් නිලධාරීන් කටයුතු කළා.
මෙතර කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ තරුණයෙකු ඔහු ප්‍රතිකාර ලැබමින් සිටි කොස්කම සාලාවරෝහලින් පැන ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා බැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. දැනට ලෝකයේ හොයාගෙන තියෙන පරීක්ෂණ සහ විද්‍යාත්මක දත්ත අනුව එහෙම කිසිම බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල මාළු මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි ආහාරයට ගන්න නියමිත මේ මාළු හරහා කොවිඩ් වැළඳෙනවායි කියලා අපි විශේෂයෙන් ඒක නියමිත පරිදි පාවිච්චි කළොත් එහෙම ඒ හරහා කිසිසේත්ම කොවිඩ් වැළඳීමේ ඉඩකඩක් නැහැයි කියන එක තමයි විද්‍යාත්මක දත්ත තහවුරු කරන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට ඉතාම වැදගත් වෙන ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි මාංශ ආහාර විශේෂ මාළු. ඒ නිසා අපි විශේෂයෙන් ජනතාවට කියනවා ඒ සම්බන්ධයෙන් අනියති බිය කරගන්න එපා. නමුත් අර එළියට බහිනකොට වගකීම් සහගතව හැසිරෙන්න අනවශ්‍ය ගමන් බිමන්ලිය දෙන්න එපා කියන කාරණේ තමයි අවධානය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.